හොඳයි. අදත් අයිබෝන් කියලා මගේ අලුත්කම පිළිගන්නවා මගේ ලයිෆ් පාර්ට්නර් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මොකද්ද කියලා ඕගොල්ලෝ මේ වෙද්දි හොඳ ආකාරයෙන් දන්නවා. මොකද මේ දවස්වල ගොඩක් අපේ ලංකාවේ ඉඳන් රුමේනියාවට එන්න බලාගෙන ඉන්න පිරිසට සහ මැද පෙරදිග ඉඳන් සහ වෙනත් රටවල්වල ඉඳගෙන රුමේනියාවට එන්න බලාගෙන ඉන්න පිරිසට තියෙන ප්‍රධාන ගැටලුව වලින් එකක් තමයි මේ වර්ක් පර්මිට් එක සම්බන්ධ. වර්ක් පර්මිට් එකට මොකද වෙන්නේ? එහෙම නැත්නම් ලංකාවේ විශේෂයෙන් ඉන්න අය දැන් ලංකාවේ තියෙන රුමේනියානු එම්බසියේ වීසා ගහන්න තියෙන ප්‍රමාදයත් එක්ක වර්ක් පර්මිට් එකට මොකද වෙන්නේ? වර්ක් පර්මිට් එක කැන්සල් වෙනවා. වර්ක් පර්මිට් එක කැන්සල් වුණාට පස්සේ අපිට වීසා එක ගහගන්න පුළුවන් වෙයිද? අපිට ජොබ් එකට යන්න පුළුවන් වෙයිද? ආපහු වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරන්න පුළුවන් වෙයිද? ඔය වගේ නොයෙකුත් මත එක එක්කෙනාගේ අතරේ තියෙනවා. එක එක්කෙනා කියනවා මේක මාස 3න් කැන්සල් වෙනවා, මාස 6න් කැන්සල් වෙනවා. එක එක විදිහේ කතා යනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට නිතරම අපෙන් අහන දේවල් වලට ඉතින් මම හිතුවා වීඩියෝ එකක් මාර්ගෙන් ඕගොල්ලන්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා, ඉවරනකම් බලන්න. මේකෙදී ඔයාට මේ සම්බන්ධයෙන් යම් කිසි දැනීමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක අවසානයේ ඔයාට මේක වැදගත් කියලා හිතනවා නම් ඔයාගේ තවත් මේ සම්බන්ධයෙන් කරුණු හොයා බලන ඔයාගේ යාළුවෙකුට මේක ෂෙයා කරන්න. නොදන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා දැනගන්න පුළුවන්. එහෙමනම් වීඩියෝත් එක්ක රැඳීන්න. ඉතින් අපි මුලින්ම බලමු මේ වර්ක් පර්මිට් එක. වර්ක් පර්මිට් එක කියන්නේ මොකද්ද කියලා. වර්ක් පර්මිට් එක කියන්නේ ඕනෑම රටකින් වර්ක් පර්මිට් එකක් නිකුත් කරනවා කියන්නේ ඒ රටේ නීත්‍යානුකූලව වැඩ කරන්න දෙන අවසර බලපත්‍රය. අවසර දෙන වැඩ කරන්න බලය පවරන බලපත්‍රය තමයි වර්ක් පර්මිට් එක. ඒක රුමේනියාවේ වර්ක් පර්මිට් එකෙන් වෙන්නේ ඔයාට රුමේනියාව තුල නීත්‍යානුකූලව වැඩ කිරීමේ අවසර පත්‍රයක්. ඒක තමයි වර්ක් පර්මිට් එක. එතකොට රුමේනියාවේ තියෙනවා ඉමිග්‍රේෂන් එක, ඒ අපි IGI කියලා කියනවා. ඒ ඉමිග්‍රේෂන් ආයතනයෙන් තමයි ඔය වර්ක් පර්මිට් ඒ සියල්ල හැදෙන්නේ. එතකොට මේ වර්ක් පර්මිට් එක කවුද හදන්නේ? දැන් ඔයා ඒජන්සියක් මාර්ගයෙන් නම් ඉන්නේ. සමහර වෙලාවට ඕගොල්ලෝ හිතන්න පුළුවන් වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරන්න ඒජන්සි. ඒජන්සිය තමයි රුමේනියාවේ ඉමිග්‍රේෂන් එකට ඔය දේවල් ඔක්කොම ඩොකියුමන්ට් දාලා හදන්නේ. එහෙම නැත්නම් ඔයා යාළුවෙක්ගේ මාර්ගයෙන් නම් මේක ඇප්ලයි කරන්නේ වර්ක් පර්මිට් එක රුමේනියාවේ ඉන්න හෝ කවුරු හෝ යාළුවෙක් මාර්ගයෙන් නම් ඕගොල්ලෝ හිතනවා ඇති ඔව් මේ යාළුවා තමයි ඉමිග්‍රේෂන් එකට මේ දේවල් ඔක්කොම දීලා මේක හදන්නේ. නැහැ, ඒක එහෙම නෙමෙයි. ඔයාගේ වර්ක් පර්මිට් එක හදන්නේ ඔයා රැකියාවට ගන්න බලාපොරොත්තු වෙන ආයතනයේ ඔයාගේ එම්ප්ලෝයර්. ඔයාට රැකියාවක් ඔෆර් කරන්නේ මොන ආයතනයෙන්ද? ඒ ආයතන ප්‍රධානියා, ඒ ආයතනය තමයි රුමේනියාවේ තියෙන ඉමිග්‍රේෂන් එකට ඉල්ලීමක් කරන්නේ. අපිට මෙන්න මේ අහවල් රටේ මේ අහවල් පුද්ගලයාව මගේ ආයතනයේ මෙන්න මේ රැකියාව සඳහා මෙන්න මේ පුරප්පාඩු සඳහා ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා මෙයාට වර්ක් පර්මිට් එකක් ඉෂු කරන්න කියලා. වෙන කිසිම අතරමැදියෙකුට වර්ක් පර්මිට් එකක් කට ඉල්ලුම් කරන්න හදන්න බෑ. එතකොට ඔයා ඒජන්සියක් මාර්ගයෙන් නම් යන්නේ, ඒජන්සියත් කරන්නේ රූම තවත් අතරමැදියෝ ඒජන්සියත් එක්ක සම්බන්ධ වෙන ඉන්නවා. ඒගොල්ලෝ අපි කිව්වෝ ලංකාවේ ඒජන්සියක් නම් ඒගොල්ලෝ රුමේනියාවේ ඒගොල්ලෝ කන්ටැක්ට් කරගන්න, ඒගොල්ලෝ එක්ක සම්බන්ධතා තියෙන අතරමැදියෙක් හරහා රුමේනියාවේ ඒ කම්පැනි එකට සම්බන්ධ කරගෙන ඒ කම්පැනි මාර්ගයෙන් ඔයාට වර්ක් පර්මිට් එකක් හදුවනවා. ඔයාගේ යාළුවෙක් නම් ඉන්නේ, යාළුවා කරන්නේ කොහෙන් හරි කොහේ හරි ඔයාට සුදුසු රැකියා ආයතනයක් තෝරගෙන හොයාගෙන ඒ ආයතනය ලව්ව, ඒ ආයතනය ප්‍රධානී ලව්ව, ඒ ආයතනය ලව්ව ඔයාට වර්ක් පර්මිට් එකක් හදුවනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් වෙන්නේ. එතකොට ඔයා ඔන්ලයින් ඇප්ලයි කරනවා නම් ඔයා
එතකොට ඩිරෙක්ම ගනුදෙනු කරන්න වාගේ යන්න බලාපොරොත්තු වෙන ආයතන එක ආයතන ප්‍රධානින් එක. එතකොට මේ ආයතනයේ මගින් තමයි වාගේ වර්ක් පර්මිට් එක ඇප්ලයි කරන්නේ. එහෙම නැතුව වෙන කිසිම අතරමැදියෙකුට වර්ක් පර්මිට් එක හදන්න ඉල්ලුම් කරන්නවත් හදන්නවත් බෑ. ඒ සම්බන්ධයෙන් මම හිතනවා ඔයාලට පැහැදිලිද කියලා. එතකොට ඊළඟ කාරණේ තමයි දැන් ඔය වර්ක් පර්මිට් එක හදන්න ඒ ආයතනෙට අපි කියමුකෝ ආයතනයක් තියෙනවා. ඒ ආයතනේ ඔයාව ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එයා මුලින්ම කරන්නේ ඔයාගේ ඩොකියුමන්ට් ටික ගෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ ඩොකියුමන්ට් සබ්මිට් කරන ගමන් මේ ආයතනෙත් යම්කිසි ඒ රටේ ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ටුවේ ඉමිග්‍රේෂන් එක ඉල්ලන ආයතනයේ ඩොකියුමන්ට් ටිකක් තියෙනවා. ඒගොල්ලන්ගේ එක එක ටැක්ස් ෆයිල් එහෙම වගේ ඩොකියුමන්ට් ටිකක් තියෙන අවශ්‍ය වෙනවා. ඒකට ඒ දේවලුත් ඒගොල්ලෝ සබ්මිට් කරනවා. එතකොට ඒ දේවල් කරන්නේ ඒ රටේ ඉන්න ලෝය කෙනෙක් මාර්ගයෙන් තමයි ඒගොල්ලෝ ඉමිග්‍රේෂන් එකක් හරහා සමග සම්බන්ධ වෙලා ඔයාගේ වර්ක් පර්මිට් එක හදන්න කටයුත්තේ නියැලෙන්නේ ඒ ඉමිග්‍රේෂන් ලෝයර්ස්ලා මාර්ගයෙන් සම්බන්ධ වෙලා. එතකොට ඒවට යම් කිසි ලෝය ෆී යනවා. එතකොට ඉමිග්‍රේෂන් එකට ගාස්තු ගෙවන්න තියෙනවා. එහෙම යම් කිසි මුදලක් ගෙවලා තමයි ඔයාව ගන්න වර්ක් පර්මිට් එක හදන ක්‍රියාවලිය ඔයාගේ එම්ප්ලෝයර් සිද්ධ කරන්නේ. එහෙම කරලා ඔයාට වර්ක් පර්මිට් එක ගෙවනවා. වර්ක් පර්මිට් එක ගෙවුවට පස්සේ එයා මාසයක් දෙකක් බලලා මුදලක් ගෙවලා ඔයාව ගන්න උත්සාහ කරන මිනිස්සේ ඔයාගේ වර්ක් පර්මිට් එක කැන්සල් කරයිද? මොකද මම මෙහෙම කියන්නේ වර්ක් පර්මිට් එකක් කැන්සල් වෙනවා නම් කැන්සල් වෙන්නේ ඒක ඉල්ලුම් කරපු පුද්ගලයාම. ඒ කියන්නේ ඒ ආයතනය ඔයාගේ එම්ප්ලෝයර්ම ඉල්ලුම් කරන්න ඕන මේ වර්ක් පර්මිට් එක කැන්සල් කරන්න. මට දැන් මේ සේවකයා ගන්න අවශ්‍ය නැහැ. මේ දැන් මේ අවශ්‍යතාවය ඉවරයි. මේ වර්ක් පර්මිට් එක කැන්සල් කරන්න කියලා කිව්වොත් විතරයි වර්ක් පර්මිට් එක කැන්සල් වෙන්නේ. එහෙම නැතුව ඔයාගේ ඒජන්සි එකටවත් ඔයාගේ අතරමැදි යාළුවෙකුටවත් කාටවත් ඔයාගේ වර්ක් පර්මිට් එක කැන්සල් කරන්නවත් වර්ක් පර්මිට් එක ඉබේ කැන්සල් වෙන්නවත් නැහැ. එතකොට දැන් මේ ලංකාවේ තියෙන වීසා පරක්කුව විසා ගන්න තියෙන එම්බසිය තියෙන පරක්කුවක් තියෙනවානේ. ඉතින් ඒ පරක්කුවත් එක්ක අපේ කට්ටියට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ වර්ක් පර්මිට් එක කැන්සල් වෙයිද කැන්සල් කරයිද. ඒක බලපානවා දෙවිධයකට. එකක් තමයි ඔයා සාමාන්‍යයෙන් ඔන්ලයින් ඇප්ලයි කළා නම් එතකොට ඔයා නිරන්තරයෙන් ඒ ආයතනයත් එක්ක ඒ ආයතන ප්‍රධානියත් එක්ක ගනුදෙනු කරනවා, කතා බහ කරනවා, මෙසේජ් දානවා. ඔයා එහෙට ඒ ආයතනයේ අප්ඩේට් එකක් නිරන්තරයෙන් ලබා දෙනවා දැනට ලංකාවේ තියෙන වාතාවරණ සම්බන්ධයෙන්. ඒජන්සිය මෙහෙම පරක්කුවක් තියෙනවා මේ වගේ සමාවෙන්න ඒජන්සිය නෙමෙයි එම්බසි. එම්බසිය මේ වගේ ප්‍රමාදයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මට තාම ඉන්න බැරි, වීසා එක තාම ලබා ගන්න බැරි වුණේ. ඉතින් කියලා ඒ වගේ දැනුවත් කළාම ඒ ආයතන ප්‍රධානීන් කවදාවත් ඔයාගේ වර්ක් පර්මිට් එක කැන්සල් කරන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඒක උපරිම මාස 6ක්වත් බලනවා මේ මිනිස්සා එනවද නැද්ද කියලා. මාස 6කට වඩා ගියත් සිටුේෂන් එක සාධාරණ තියෙන දැන්ට තියෙන වාතාවරණේ මෙහෙම දෙයක් කියනවා කියලා ඔයා ආව අප්ඩේට් කළා හැකික්මනින් මේක වීසා එක ලබාගත්තු ගමන් මම එනවා කියන එක ඔයාට අප්ඩේට් කරන්න පුළුවන් නම් සහ ඒ ආයතන ප්‍රධානියව දැනුවත් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ ආයතනයේ මගින් ඔයාගේ වර්ක් පර්මිට් එක කැන්සල් කරයි කියලා. මොකද එයා යම් කිසි මුදලක් ගෙවලා තමයි ඒ වර්ක් පර්මිට් එක හදලා ඔයාට එවලා තියෙන්නේ. ඉතින් ඒක එක කාරණයක්. ඔන්ලයින් ඇප්ලයි කරන කෙනෙකුට තියෙන වාසිය තමයි ඔයාටම ඒ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ මේ තියෙන වාතාවරණ සම්බන්ධයෙන් දැනුවත් කරලා ඔයාට පොඩ්ඩක් ඒ ආයතනය පොඩ්ඩක් හෝල් කරගෙන තියාගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න මම මේක ගහගෙන ඉක්මනට හදාගෙන එන්නම් කියලා. එතකොට
ඔයාගේ යාළුවෙක් මාර්ගයෙන් නම් ඔයා ඇප්ලයි කළේ ඔයාගේ යාළුවට දන්නවනේ ලංකාවේ තියෙන වාතාවරණය මේ මෙහෙමයි කියලා. එතකොට ඒ යාළුවගේ මාර්ගයෙන් ඔයාගේ ආයතනය දැනුවත් කරන්න පුළුවන්. මෙන්න මෙහෙමයි මේ වාතාවරණය, මෙහෙමයි මේක, මේ ටිකක් ඉන්න මම මේ වීසා එක ඉක්මනටම අරගෙන හැකි ඉක්මනින් එනවා කියලා දැනුවත් කරගෙන ඒක කැන්සල් වෙන එක නවත්වන්න පුළුවන්. මොකද ඔටෝ කැන්සල් වෙන්නේ නැහැ මොන විදිහකින්ද, ආයතන ප්‍රධානීව විසින් ඒක කැන්සල් කළොත් ඇරෙන්න. තවත් එක, ඔයා ඇප්ලයි කළේ ඒජන්සියක් මාර්ගයෙන් නම් ඒජන්සියට තියෙන වක්වීමක් තමයි ඒගොල්ලෝ සම්බන්ධ වෙන අතරමැදියන් හෝ කවුරුන් හෝ ලවා ඒ වර්ක් පර්මිට් එක එවපු ආයතන ප්‍රධානීන් දැනුවත් කරලා ශ්‍රී ලංකාවේ තියෙන වාතාවරණය මෙහෙමයි, මෙන්න මේවා වගේ තත්ත්වයක් එම්බසි තියෙන්නේ, ඉතින් මේකට තව කල් අවශ්‍යයි කියලා කල් අරගෙන ඕගොල්ලන්ට ඒ වර්ක් පර්මිට් එක වීසා එක, රුමේනියානු වීසා එක ලබා ගන්න අවස්ථාව සලසලා දෙන එක ඒ අදාළ ඒජන්සි වගකීම. ඒගොල්ලන්ට කිසිම අයුරකින් කියන්න බෑ, මග අරින්න බෑ, ඒක ඒගොල්ලන්ගේ වගකීමක් නෙමෙයි කියන එක කිසිම අයුරකින් කියන්න බෑ, ඒක ඒගොල්ලන්ගේ වගකීමක්. ඔයාට පුළුවන් කතා කරන්න එම්බසියට, මේක අපි ඕගොල්ලන්ට මුදල් ගෙවලා මේක යන්නේ, එතකොට ඕගොල්ලෝ සම්පූර්ණ මේකට වග කියන්න ඕන, ඕගොල්ලෝ මේක ඒ ආයතන දැනුවත් කරන්න ඕන දැන්ට රුමේනියා ශ්‍රී ලංකාවේ තියෙන වාතාවරණ සම්බන්ධයෙන්. එතකොට ඒ එක්කම අපිට මේ වර්ක් පර්මිට් එකේ කිසි ප්‍රශ්නයක් නොවෙන්න ඒ ආයතන දැනුවත් කරලා වීසා එක හැකික්මනි ලබා ගත්ත ගමන් අපිට යන්න පුළුවන් අවස්ථාව හදලා දෙන්න එක ඒ ඒජන්සි වල වගකීම. ඉතින් මේ දේවල් මම හිතනවා ඔයගොල්ලන්ට මම මේ කියන එක පැහැදිලි ඇති කියලා. එහෙම නැතුව ඔයාගේ වර්ක් පර්මිට් එක කිසිම අයලකින් මාස 3න් මාස 6න් එහෙම කැන්සල් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන කිසිම බයක් තියාගන්න එපා. දැන් මං හිතන්නේ ශ්‍රී ලංකාවේ තියෙන රුමිනිය තානාපති කාර්යාලයේ විසා ගන්න වැඩ කටයුතු දැන් නම් ඉක්මනට කරගෙන යනවා කියලා ආරංචියක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට දැන් ප්‍රමාද වෙච්ච වීසා මං හිතන්නේ ඉක්මනටම ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒකම ඕගොල්ලන්ට චකිතයක් තිබ්බනම් හිතේ ඔයාගේ වීසා එක එක්ස්පයර් වෙයි, ඔයාට ආයි වීසා මොනවාද වර්ක් පර්මිට් එක එක්ස්පයර් වෙයි, එක්ස්පයර් වුණොත් ඔයාට වීසා වලට ඇප්ලයි කරන්න බැරි වෙයි, එම්බසියකින් රිජෙක්ට් වෙයි. නෑ, එහෙම කිසිම ගැටලුවක් නෑ. මම මේ කියපු විදිහට ඔයා ඔන්ලයින් ඇප්ලයි කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඩිරෙක්ට් ඔයාගේ එම්ප්ලොයි එක කතා බහ කරලා මේ වාතාවරණය අප්ඩේට් කරන්න. එතකොට එයා ගෙන් කිසි ප්‍රශ්නයක් නෑ, ඔයාට වීසා එකට ගැටලුව මේ වර්ක් පර්මිට් එකට ගැටලුවක් වෙන්නේ නෑ. යාළුවෙක් මාර්ගයෙන් නම් ඇප්ලයි කරලා තියෙනවා, ඔයාට යාළුවා දැනුවත් කරලා යාළුවා මාර්ගයෙන් ඒ අදාළ ආයතන ප්‍රධානීන් දැනුවත් කරලා ඒ වර්ක් පර්මිට් එක එහෙම හෝල් කරගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ඔයා එම්බසි ඒජන්සියක් මාර්ගයෙන් නම් ඇප්ලයි කරලා තියෙන්නේ, ඒ ඒජන්සිය දැනුවත් කරලා ඒජන්සියෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් අදාළ ආයතන දැනුවත් කරන්න මෙන්න මේ සම්බන්ධයෙන් අපිට කාලය ආරම්භ දෙන්න කියලා. ඉතින් ඒ ආකාරයෙන් ඕගොල්ලන්ගේ වීසා එක ලබා ගන්න එක ගැටලුවක් වෙන්නේ නැහැ. වර්ක් පර්මිට් එකේ කල්ලිකුත් වීම කොහෙත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඕගොල්ලන්ගේ වීසා එක ලබා ගන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් චකිතයක් තියාගන්න එපා, කිසිම බයක් තියාගන්න එපා. වර්ක් පර්මිට් එක එක්ස්පයර් වෙන්නේ නැහැ. එක්ස්පයර් කළොත් ඇරෙන්න ඔයාගේ ආයතන ප්‍රධානීන්, ඔයාගේ ආයතන විසින්. එහෙම නැත්නම් ඒජන්සි එකටවත් ඔයාගේ යාළුවෙකුටවත් වෙනම අතරමැදියෙකුට කාටවත් ඒක එක්ස්පයර් කරවන්න, ඒක කැන්සල් කරවන්න බෑ. හරි, ඉතින් මම හිතනවා ඒ සම්බන්ධයෙන් ඔයාට යම්කිසි අදහසක්, ඔයාගේ හිතේ යම්කිසි ගැටලුවක් තිබ්බනම් මේ සම්බන්ධයෙන් ඒ දේට යම්කිසි පිළිතුරක් මේ වීඩියෝ එක මාර්ගෙන් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ඔයාගේ යාළුවෝ එක්ක ෂෙයා කරන්න. මේකේ නොදන්න තව දෙයක් තියෙනවා නම්, දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් වෙලාවට ඒ දේවල් වලට ඔයගොල්ලන්ට පිළිතුරු ලබා දෙන්න. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් මම සමු ගන්නවා. තවත් අවස්ථා ලැබසෙනින් ඔයගොල්ලන්ට වටිනා වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන. එහෙනම්
ගිහිල්ලා.